අයිබෝන් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට ලංකා ඉතිහාසයේ බොහෝ දේවල් සිද්ධ වෙච්ච රටක්, ලේබිලක් වෙච්ච, ලේවලින් තෙත් වෙච්ච රටක්, ඒ වගේම ජාතිවාදයේ විටින් විට අවුස්සපු රටක්, ඒ වගේ නූතනේ ඔබ දන්නවා 2019 දී 2015 දී උපරිමම ජාතිවාදයේ අවුස්සවුවා. ඒ වෙන කවුරුත් නෙමෙයි, ඔය අතන මෙතන රත්නල විමල් වීරවංශලා. ඒ කියන්නේ වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර්, වඳ පෑන්ටිස් තියෙනවායි කියලා. වඳ කොත්තු තියෙනවා කියලා. ඒ වගේම තමයි මහා ලොකුවට දහස් ගාණක් ලංකාවේ කුරුණෑගල සහ වයඹ ප්‍රදේශයේ කාන්තාවන් වඳ කෙරුවායි කියලා වෛද්‍ය සාපි වෛද්‍යවරයා. ඒක පිළිබඳව පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒක පිළිබඳව විමර්ශනය කරා. ඒ විමර්ශනයේදී හෙළුණා මේක සම්පූර්ණ අමූලික පට්ටපල් බොරුවක්. මේක ජාතිවාදයේ ගොඩනැගීම සඳහා සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් අතර අසමගියක් ඇති කිරීම වෙනුවෙන් ඔය අතර මෙතන රතන වැනි ප්‍රසවහා නාර වෛද්‍යවේදී උපාධියක් නැති වුණත් ප්‍රසව සහ නාරී වේදයේ පිළිබඳව නිතර නිතර හදාරන, මම හිතන්නේ ප්‍රැක්ටිකල් හදාරපු කෙනෙක් වෙන්නත් ඇති, අතර මෙතන රතන කියන ඒ පොට්ටනිකාර ගණින්නාංශේ ඒ රටේ ලංකාවේ විවිධාකාරයේ ජාතිවාදී වැඩසටහන් කෙරුවා. ඒ වගේ එකක් නෙමෙයි දෙකක් නෙමෙයි කියන්න විදිහක් නෑ. එච්චරකට ඔහු ජාතිවාදී අවුස්සපු පුද්ගලෙක්. ඒ වගේ පුද්ගලයෙක්ගෙන් විවිධ ජනතාවට විවිධාකාරයේ දේවල් ලැබිලා කොහොම හරි කෙසේ හෝ මේ සියල්ලම විමර්ශනය කරන්නට අපූර්ව විමර්ශන කණ්ඩායමකට නායකත්වය දෙන්නට තවත් අපූර්ව පුද්ගලයෙකුට හැකියාව ලැබුණා. ඒ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට බාරව හිටපු ශානි අබේසේකර. ශානි අබේසේකර කියන මේ සුවිශේෂ චරිතය ඇත්තටම නූතනයේ වර්තමානයේ අපි කතා කරන ලෝකේ ෂර්ලොක් හෝම්ස් වගේ චරිතයක්. මොකද ඔහු අපරාධ විමර්ශනයට පිළිබඳව මම හිතන්නේ ඒක උපත්යෙන්ම ලැබපු ඉතාමත්ම තීක්ෂණ මෙහෙවීම, කණ්ඩායම සමග ඍජු සම්බන්ධතාවයක් තියලා සහ ඒ අපරාධකරුවා නවත්තන්නේ අධිකරණයේ තුලින් බන්ධනාගාරගත කරලා. ඔහුට නායකත්වය ලැබුණේ නිරන්තරවම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිසේනරත් මහත්මයාගෙන්. හරියට ඒ දෙන්න ගහයි පොත්තයි වගේ, පොත්තට ගහ නැතුවත් බෑ, ගහට පොත්ත නැතුවත් බෑ වගේ තමයි එදා අපි දැක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙවුවේ. ඒ හින්දා තමයි කුඩු ගහලා කුඩුකාරු අහු නොවුනේ. අද වගේ මංකොල්ල කෑම්බල්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් අහු නොවුච්චේ. නමුත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ DIG CID කතා කරන්න බෑ. හරියට ප්‍රසිද්ධ වැසිකිළියක් ළඟ යනවා වගේ. ඇයි හේතුව? උඩම ඉන්නේ ටොප් රැන්ජෙකේ ටොයිලට් එකක් ප්‍රධාන වැසිකිළියක්. පල්ලෙ හැදෙනකොට දෝරේ ගලාගෙන යනවා. ඒ වගේ මේක ජරා ජීර්ණ වෙලා ඉවරයි දැන්. අද අපූර්ව කතාවක් කිව්වා මේ ශානි අබේසේකර මහත්මයා ඔහුගේ කතාවෙන්. ඔහු කිව්වා මේ ශාපි වෛද්‍යවරයාගේ මේ සිද්ධිය උලුප්පලා දාපු පුද්ගලයා වෛද්‍යවරයෙක් ඒ තමයි විජේ බණ්ඩාර වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයා රටේ ජනතාව දැනගෙන හිටියේ මොහු ප්‍රසවහා නාර්වේදී විශේෂඥයෙක් වෙන්න ඇති. මොකද මේ ළමයින් වඳ කරනවා, මේ මව්වරුන් වඳ කරනවා, ළමයි හම්බෙන්නේ නැහැ කියන එක පිළිබඳව විවිධ කතා කිව්වෙහු කියලා. බලයි යනකොට දෙයියෝ සාක්කි, මේක දත් දොස්තර කෙනෙක්. මේක හදන්නේ දත් උගුල්ලන්ට එක්කෝ දත් පුරවන්න. මේක හදන්නෙත් නැහැ නාරිවේදී සහ ප්‍රසව වෛද්‍ය පිළිබඳව මෙලෝ හද්දේ දෙයක් දන්නේ. පස්ව ශානි අබේසේකර මහත්තයා එක් අවස්ථාවකදී මොහු කියන අපූරු කතාවක් අද මොකද්ද? පැලෝපීය නාල තියෙන තැන්වල දතුත් නැහැ, දත් තියෙන තැන්වල පැලෝපීය නාලත් නැහැ. ඒක ඉතාම පැහැදිලි. මොකද පැහැදිලි වෙන දෙයක් නෙවෙයි, මේ වගේ ජාතිවාදී උන්මත්තකයෝ වෛද්‍යවරු වශයෙන් උත්තරීතර වෛද්‍ය විද්‍යාවට කරන නිගාවක්. මොකද මේ වගේ පුද්ගලයෝ ඇවිදින් ජාතිවාදී උම්මත්තකයෝ. ඒ උම්මත්තක ක්‍රියාවන් නිසා තමයි රටේ ජනතාව බොහෝ සෙයින් රජයේ දේපළ විශාල වශයෙන්
නාස්ති කරන්න සිද්ධ වුණේ ඔය විමර්ශනවලට රටේ සල්ලි විනාශ වුණේ. කොහොම හරි කෙසේ හෝ වේවා අවසානයේදී ඊටම හරියන අපූරු බඩුවක් රටේ ජනාධිපති වුණා මිනිමරුවෙක්. පැහැරගෙන ගිහිල්ලා මිනිස්සුන්ව වද දීලා සතුට ලැබපු ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයකට සිද්ධ කරලා බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ අන්තිමේ ජනතාවම පයින් ගහලා දිත්තදම වේදනීය කර්මය ප්‍රසිද්ධියම පළ දීලා ගිහිල්ලා ඉන්න එයා ගෙදර ගිහිල්ලා 750ක පිරිවරාගෙන පෙන්ෂන් නැරගෙන ලක්ෂ 7000ක මේ ඊයේ පෙරේද මං ඇව්ව ලක්ෂ 7000ක ඉන්ධන වියදමක් දෙනවා කියලා ඉන්ධන දීමනාව. හැබැයි ඒ පවතින තත්ත්වයේදී දෙයි. නමුත් කවදා හරි ඔය ආය කරගත යුතුයි. ඒ තමයි මේ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ පොඩි පූර්විකාවක් කෙරුවේ. ඒ වගේම තමයි ඊයමම ඔබට කිව්වා මාධ්‍යවේදී ප්‍රගී ටෙක්නල්ගොඩ පැහැරගෙන යාම පිළිබඳව. මම මේ පිළිබඳව දීර්ඝව කතා කරමින් පස්සේ අද ඊයේ රාත්‍රියේ නම් අද වෙනතුරු මට විශාල තොරතුරු වගේක් තොරතුරු ලැබෙන්න පටන් ගත්තා. මෙහිදී ප්‍රගීත් සම්බන්ධව ප්‍රගීත් පැහැරගෙන යාම පිළිබඳ එක නඩුවක් මහා අධිකරණය හොමගම මහා අධිකරණයේ තවත් නඩුවක් ත්‍රිපුද්ගල මහා අධිකරණයේ විභාග වෙන කොළඹ. මේ ත්‍රිපුද්ගල මහා අධිකරණයේ විභාග වෙන නඩුව තමයි පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුව. අනෙත් එක තමයි හොමගම විභාග වෙන්නේ පැහැරගෙන යාම කියන එක පිළිබඳව ඒ සරෙන් පෙරේරාට විරුද්ධව ඒ නඩුව ක්‍රියාත්මක වෙනවා. කියන්න සතුටුයි ලංකාවේ අධිකරණ පද්ධතිය සහ ඒ ක්‍රියාත්මක වීමේ කොච්චර කාර්යශූරද කියනවා නම් නීතිපති සහ ජනතාවගේ යුක්තිය ඉෂ්ට වීම අවුරුදු 14ක් වෙනතුරු මේ හෝමාගම නඩුව මේ වෙනකම් විභාගයට අරගෙන නැහැ. එච්චරකට ලංකාවේ අධිකරණ පද්ධතිය ක්‍රියාශීලී ඉතාම හොඳයි. මම හිතන්නේ කිලෝ පෑඩ කිලෝමීටර් 1000ක විතර වේගයෙන් යනවා වගේ වේගයෙන් යන්නේ. මම හිතන්නේ ඉබ්බෙකුටවත් මේට වඩා වේගෙන් යන්න පුළුවන් ඇති. ඔහු තමයි රටේ තත්ත්වය. ඒ කියන්නේ මේ සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා අපි කියන්නේ ඒකයි. මේවා සේරම ජරා ජීර්ණ පල් වෙලා තියෙන්නේ. මේවා එකතන තියෙන්නේ, නැවතිලා තියෙන්නේ. පුද්ගලින්ගේ අවශ්‍යතාවය අභිමතාර්ථය ඔවුන්ගේ බඩවඩා ගැනීම තමයි ඔවුන්ගේ අවශ්‍යතාවය. ඒ වගේ තමයි මේ එග්නල්ගොඩ නඩුවේ මේ ප්‍රධානම චූදිතෙක් වෙච්ච මේ කර්නල් ශම්මි කුමාරරත්න. ඒ ශම්මි කුමාරරත්න කියන මේ ප්‍රධාන චූදිතයා ප්‍රධාන සැකකරු ඔහු සමග මම ඔබට ඊයේ කිව්වා ශම්මි කුමාරරත්න WD උපසේන නොහොත් සුරේෂ් RMPK රාජපක්ෂ නොහොත් නාදන් ඊළඟට රවින්ද රූපසිංහ නොහොත් රංජි චමින්ද කුමාර සහ කනිෂ්ක ගුණවර්ධන ඊළඟට අයියසාමි සුබ්‍රමණියම් ඊට පස්සේ අනෙත් එක්කෙන තරංග ප්‍රසාද් ගමගේ ඊට පස්සේ අනෙත් එක්කෙන තමයි IER පීරිස් ඒ කියන්නේ එරන්ද පීරිස් කර්නල් එරන්ද පීරිස් මේ පුද්ගලයෝ කණ්ඩායම තමයි මේක 11 දෙනෙක් සැකකරුවෝ ඉන්නවා. ඒ 11 දෙනා තමයි මේ සිද්ධිය සම්බන්ධව ඉන්නේ ප්‍රගීත් ටෙක්නල්ගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම මරා දැමීම කියලා. එතකොට මේ සිද්ධිය පිළිබඳව මම කිව්වේ ඔබට මේකේ තියෙන විශේෂත්වය මේ සැකකරුවෝ නැරෙව මේ අධිකරණයේ නඩුව යනවා. නමුත් මේ නඩුවත් ඔබට මතක ඇති අමතක කරන්න එපා. අර රතුපස්වල නඩුව නිදොස්ක නිදහස් වුණා වගේම තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට නීතිචවරු 7 දෙනෙක් මාරු කරලා තියෙනවා. නීතිපතිවරයා විසින් විටින් විට මාරු කරනවා. ඒ කියන්නේ එක කේස් එකක් ගැන ස්ටඩි කරගෙන යනකොට එයාව මාරු කරනවා. එයාව අයින් කරලා තව මිනිහෙක්ව ගෙනත් දානවා. එයාව ටිකක් ඒක ස්ටඩි කරනවා නම් එයාත් අයින් කරලා තව කෙනෙක් දානවා. මේක පිළිබඳ මේක හොඳට අනලා කරලා හොඳට ලෑස්ති කරලා දීලා තියෙන වෙන කවුරුත් නෙවෙයි. ඩෙපියුටි සොලිසිටර් ජෙනරල් අතිරේක සොලිසිටර් ජෙනරල් දිලිප පීරිස්. ඔහු තමයි මේක හොඳට අනලා කරලා දීලා තියෙන්නේ රාජපක්ෂලාගේ උවමනාව සඳහා. අපි කෙලින්ම කියන්නේ එකයි, මේක රාජපක්ෂලාගේ අවශ්‍යතාවය. මේවා තමයි නීත්‍යානුකූලව නඩු ලිස්සලා යෑම සහ
අධිකරණ තුළින් සැක්කරුවන් උදාහැරීමේ අවශ්‍යතාවය සහ ක්‍රමය ඒගොල්ලන්ගේ. එතකොට මේක තව ලස්සන දෙයක් තියෙනවා. ඒක තමයි මම අද ඔබට හෙළි කරන්න ලෑස්ති. ඒ තමයි මේ සිද්ධියේ ඔබ දන්නවා මේ සිද්ධිය පිළිබඳව ත්‍රිපුද්ගල මහාධිකරණ විශ්වකාරවරුන්ගේ සමන්විත විශ්වකාර මණ්ඩලයක් පත් කරන්න. මේ එග්නලිගොඩ කියන ප්‍රගීත් එග්නලිගොඩ මාධ්‍යවේදියෝ පැහැරගෙන ගියේ යුද හමුදා බුද්ධි අංශේ ඔය ශම්මි කුමාරරත්නලාගේ ටීම් එකම යුද හමුදා බුද්ධි අංශේ. එතකොට ඒගොල්ලෝ පැහැරගෙන ගියයි මේ පෞල් ගස කියන පොත ලිවීම සඳහා පොත ලියන්න කරුණු රැස් කරා. ඒක ලිව්වේ කවුද? ප්‍රගීත් එග්නලිගොඩ. ඒකට කරුණු ගත්තේ කොහොමද කියලා හොයන්න තමයි මේක මෙයාව පැහැරගෙන ගියේ පිළිමදව විමර්ශනයේදී හෙළුණා. මේ නඩුව අහන්න අපූර්ව විශ්වකාරවරේ පත් වෙනවා. ඔහු තමයි දමින්ද තොටවත් මහාධිකරණ විශ්වකාරු දමින්ද තොටවත්. මේ ඉස්සෙල්ලත් මම ප්‍රසිද්ධියම කිව්වා. මොකද දමින්ද තොටවත් කියන්නේ කවුද කියලා මම මේ ඉස්සෙල්ලත් කිව්වා. අර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ පස්සමිරි කළා. ඔහු තමයි. මොහුට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මේ නඩුවට පෙනී ඉන්නවා අඩුම තරමේ. මම හිතන්නේ පාසල් ශිෂ්‍යෙක්ගෙන් ඕක ඇහුවත් කියයි. මොකද ලැබැදියාවන් අතර ගැටුමක් තියෙනවා. ඒක මහාධිකරණ විශ්වකාරයක් විදිහට ඔහු දමින්ද තොටවත් ඔක නොදන්නවා නම් ඔහු විංශකාර ධූරියට සුදුසු නැහැ. ඇයි? මොහු යුද හමුදාවේ, ඒ කියන්නේ මොහු ජජ් ඇඩ්වකේට් කියලා යුද හමුදාවේ බ්‍රිගේඩියවරයෙක් වශයෙන් තනතුරක් දරනවා. එහෙම කෙනෙක් කොහොමද යුද හමුදාවේ බුද්ධි නිලධාරීන් පැහැරගෙන ගිහිල්ලා මරපු සිද්ධියක විචාරකවරයෙක් වෙන්නේ? නීතියේ කොහොමද යුක්තිය ඉෂ්ට වෙන්නේ? ඒක නොදන්නවා නම් දමින්ද තොටවත්ත මහාධිකරණ විචාරකවරයා ඔහු ඒ ආසනේ වාඩි කරන්නේ නෙමෙයි. මම හිතන්නේ බංකුවකවත් වාඩි වෙන සුදුසු නැහැ. ඒක අපේ මතේ. මොකද ඔහුට සදාචාරාත්මක අයිතියක් නැහැ ඒකට. නමුත් කොහොම හරි මේක පිළිබඳව ප්‍රගීත්ගේ බිරිඳ සම්ධ්‍යා ඇග්නලිගොඩ මහත්මිය ඒක පිළිබඳ හොයලා බලලා පසුව ඇයගේ තියෙන නිර්භීත, මම හිතන්නේ මුළු සමස්ත කාන්තා පරපුරටම ඉතාමත් අභීතව ඇය නිර්භීතව මේ වෙනුවෙන් කතා කරලා ඉහළම විදිහට ඇය ඒ සම්බන්ධව ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ විනිශ්චකාරවරයා පහුගියදා ඔහු ඉවත් වුණා ඒ නඩුවේ. ඒ වෙනුවට නාමල් බලල්ල විනිශ්චකාරවරයා ඒකට පත් වෙනවා. මේ වැවිදි රටේ ජනතාව දැනගත යුතුයි. මේවා මේක කැමති නෑ. මේ අධිකරණයේ දේවල් මේවා හෙලි කරනවට කැමති නෑ. එතකොට තමයි ගේන්නේ අධිකරණයට අපහාස කරා කියලා. මේවා අපහාස නෙවෙයි. එහෙමනම් මේගොල්ලන්ට දාන්න ඕනේ ඇයි මේ වගේ බලුවැඩ කරන්න කියලා. මොකද හේතුව රජයේ ජනතාවගේ පඩි ලබනවනම් ඕනම දෙයක් ලෝකයේ තියෙන සම්මතය තමයි මේ රටවල් වල ඉන්න විචාරවරු අපි දන්නේ නැත්නම් අපි දැකලත් නෑ. මේ රටවල් වල ඉන්න ඕන කෙනෙක් සාමාන්‍ය පුරවැසියෝ, ප්‍රභූරු නෑ, දෙවිවරු නෑ, සාමාන්‍ය අපි කතා කරන ඕන කෙනෙක් ඉන්නෝ. ඒගොල්ලෝ රැකියාව, මේ රැකියාව අහන්නෙත් නෑ මේ රටවල්. ඒක තමයි දියුණු රටවල් වල තත්ත්වය. නමුත් මේකේ දෙවනි කතන්දරේ තමයි ඉතාමත්ම ප්‍රබල සහ ප්‍රබල භයංකාරම දේ. තමයි මේ නඩුවට සාක්ෂි දෙනවා පුද්ගලෙ. ඒ පුද්ගලයා තමයි තවෙන්ද නොහොත් මුරලි. මේ මුරලි කියන පුද්ගලයා 127 යටතේ මහේශාත්වරේකුට ලබා දෙන පාපෝච්චාරණය. ඒ පාපෝච්චාරණය ඔහු කියනවා මේ සිද්ධ සම්බන්ධයෙන් කියලා. මේ පුද්ගලයා ඒ නඩුව පිළිබඳව දින කීපයක් පැමිණෙනවා. පැමිණලා ගෝඨාභය බලයට පත් වුණත් එක මේ පුද්ගලයා පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහිල්ලා නැවත සැරයක් මේ පුද්ගලයන් කියනවා එදා CID එකට මගෙන් ගත්ත ප්‍රකාශය මාව බය කරලා මට මරණ තර්ජනය කරලා ගත්තයි කියලා මේ ශම්මි කරුණාරත්නලා වෙනමම ප්‍රකාශයක් ගන්නවා. හැබැයි ඒක මේ තවෙන්ද්‍ර නොහොත් මුරලි ඒක රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා මෙයා කරන වැඩේ මානව හිමිකම් කොමිෂන් සභාවට කොළඹ ගිහිල්ලා දෙනවා. මෙන්න මේ විදිහට මට වුණා, මෙන්න මේක පිළිබඳව කරුණා කරලා විමර්ශනයක් කරන්න මට ආරක්ෂාව දෙන්න කියලා. එතකොට අර වින්දිතින් සුරකීමේ තියෙනවා අර සුවඳ ගම්ලත් කියන නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු පුද්ගලෙක් තමයි ඉන්නේ. ඒකේ සභාපතිද කොහෙද? ඒ පුද්ගලයාට පැමිණිල්ලක් දානවා. ඒකේ පැමිණිල්ලක් දාලා මොහු සතියක් විතර ඉන්නවා. අද වෙනකොට මට ලැබිලා තියෙන තොරතුරු මොහු අතුරුදහන්.
දැන්ට තියෙන තොරතුරු තමයි වතුරුදහන් කියන්නේ සම්මි කරුණා සම්මි කුමාරරත්නලා මොහු එක්ක මරලා දාලා තියෙන හැම නැත්තම් මොහු වෙනත් තැනක හංගලා තියෙනවා. අතුරුදහන් අද වෙනතුරු ඔහු නැහැ. මේ පිළිබඳ හොයලා බැලුවා මං යුද හමුදා බුද්ධයන්සේ මගේ තොරතුරු කරුවන්. නැත්තරම ඔය නෙළුම් පොකුණේ තිබුණා ඊයේ පෙරේදා මේ ගොල්ලන්ගේ ගෙට් ටුගෙදර් එක සංගීත සම්දර්ශනයක් තිබුණා. ඔය මිසිකල් ෂෝ එකටත් ඔය සීවලි බුලත් වත්තලා මේ කණ්ඩායමම ආවා. මේගොල්ලෝ ඇවිදින් ඒ කතා කරපු දේවල් මං වෙන දවසක කියන්න. මෙතෙන්දි මේ මුරලිව අරගෙන ගියක පිළිබඳව මේ කතාව අපේ කෙනෙක් මගේ තොරතුරු කරුවෙක් එතෙන්දි යම් කිසි කෙනෙක්ගෙන් ඇහුවා. අහනකොට මොනවද ලැබිච්ච උත්තරේ? දැන් වැඩක් නෑ මචං කතා කරලා ඌට බඩු හරි. ඒ කියන්නේ ඌට බඩු හරි කියන එකේ තේරුම ඔව් මැරුවා කියන එක. එහෙමනම් මේ පුද්ගලයා ඒ කියන්නේ ටිමෙන්ටන් නොහොත් මුර්ලි කියන පුද්ගලයා මරලා තියෙනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ කවුද? මේ ශම්මි කුමාරරත්නලා. ඇයි අවශ්‍යතාවය තියෙන්නේ ඒගොල්ලන්? මොකද ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මොහු සාක්ෂි දීලා තියෙන්නේ. එහෙමනම් මේකෙන් පේන්නේ මොකක්ද? රටේ නීතිය අද සාක්ෂි දෙන්න බෑ, ගෙනිහිලා මරනවා. මේ පුද්ගලයා පදිංචි තඹලගමුවේ, මේ ශවෙන්ද්‍ර පදිංචි තඹලගමුවේ. තඹලගමුව පිළිබඳව හොයලා බැලුවා තඹලගමුව පොලිසිය සහ ඒ අවට. ඔහු එහෙ පදිංචි දැන් නැහැ, ඔහු හොයාගන්න නැහැ දැන් වසර ගණනාවක්. ඒ හින්දා තමයි අපි හැම වෙලේම ජනතාව දැනුවත් කරන්නේ මේ තත්ත්වේ තියෙනවායි කියලා. ඒ වගේම තමයි අද වගේ දවසක ඔබට මතකද, පොඩ්ඩක් මතක් කරන්න, 2008 මැයි මාසේ 22 වෙනිදා අද වගේ දවසක තමයි කීත් නොයාව පැහැරගෙන ගියේ. කීත් නොයා පැහැරගෙන ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂේ එවක ආරක්ෂක ලේකම් 2008 මැයි මාසේ 22 වෙනිදා අද වගේ දවසක තමයි කීත් නොයා පැහැරගෙන ගිහිල්ලා මරන්න ලෑස්ති වෙනකොට ඒක වැලක්ුණේ කවුරු හින්දාද? ක්‍රිෂාන්ත කුරේ සහ ලලිත් අලහකෝන්. මේ ක්‍රිෂාන්ත කුරේ සහ ලලිත් අලහකෝන් පිළිබඳව මේ දෙන්නා කරපු වැඩේ ඉක්මනින්ම දැනුම් දුන්නා. ක්‍රිෂාන්ත කුරේ ඉක්මනින්ම දැනුම් දීලා තියෙනවා හිටපු කථානායක කරූ ජයසූරියට. කරූ ජයසූරියට කියපුවාම කරූ ජයසූරිය ගෝඨාභයට කතා කරා, මහින්දර කතා කරා, ගෝඨාභය ආන්ස කරන්නේ මහින්දර කතා කරා. මහින්දර කතා කරලා කිව්වා මෙන්න මෙහෙම කෙනෙක් පැහැරගෙන ගිහිල්ලා කීත් නොයා කියලා. ඒක නිසා තමයි අද කීත් නොයා ජීවත් වෙලා ඉන්නේ මේ ක්‍රිෂාන්ත කුරේ සහ ලලිත් අලහකෝන් නිසා. එහෙම ක්‍රිෂාන්ත කුරේලා කරූ ජයසූරියට කතා නෙකරුවා නම් තවත් එක්නලිගොඩ කෙනෙක් වෙනවා මේ කීත් නොයා. මොකද හේතුව ගෝඨාභය මෙයාව ගෙනිච්චේ මරන්න මිසක් එවන්න නෙවෙයි. ඒක මතක තියාගන්න ඕනේ. අද ඒව මිනිස්සුන් අමතකයි. මොකද ලංකාවේ මිනිස්සුන් අර ප්‍රභාකරන් කියලා තිබුණා දවස් 17යි ලංකාවේ මිනිස්සුන් ඕන දෙයක් මතක කියලා. ඒ හින්දා තමයි අපි මේවා රිවයින් කර කර කියන්නේ. මොකද අද ගෝඨාභයලා ඉන්නේ සුදු පිරුවට දාගෙන. ඔය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පන්සල් ගාන ගිහිල්ලා දකුණ ලගෙන පොට්ටනිකාර ගණින්නාන්සලා පිරිත් නූල් බඳිනවා, කරුණු ගෙනල්ලා ඔළුවේ තියෙනවා. හරිනම් ඔය කරුණුවෙන් ඔළුව කුඩු වෙන ගහන්න වටිනවා. වෙන දෙයක් නෙමෙයි හොරා කාලා අද ඔය රට දාලා තියෙන තැන හින්දා. අපි ඒකයි කියන්නේ අපිට ඒව පේනවා, අපි දකිනවා. වෙන රටවල් වල ඉඳන් තමයි ඒව පේන්නේ. ඇයි මේ දුක් විඳින්? ඇයි මේ මිනිස්සු දුක් විඳින්? හැබැයි ඒවා ඒගොල්ලන්ට ගාණක් නැහැ. මොකද අර රංජන් කිව්වා වගේ ඒගොල්ලෝ යාළුයි මල්ලි. ඒ හින්දා තමයි අවසානයේ ඒ කට්ටිය සේරම එකට ඉන්න හින්දා තමයි ඒ විදිහට ඒව සේරම සිද්ධ වෙන්නේ. මේ වගේම තමයි විශේෂයෙන්ම මේ සිද්ධිය වගේ සිද්ධීන් කීපයක් සිද්ධ කරනකොට ඔතන හිටිය ප්‍රධාන පෙළේ පුද්ගලය තමයි ගෝඨාභයගේ ප්‍රධානම ඔහුගේ ආරක්ෂක ආරක්ෂාව. ඒ වගේම රටේ විවිධ අපරාධ පිළිබඳව ඒ මෙහෙවන කණ්ඩායම් පිළිබඳව ඉතාම හොඳ දැනුමක් තිබුණු කෙනෙක් තමයි අමල් කරුණාරත්න සහ ඒ කියන්නේ එවක DMI, ඒ වගේම එවක නියෝජ්‍ය පොලිස්පති අනුරසේන නායක. ඒ දෙන්නා ඉතාම හොඳින් මේ ගෝඨාභය රාජපක්ෂගේ වුමනාවට පැහැරගෙන යන්නේ කවුද, කොහෙද, මොකද රෝඩ් බ්ලොක් අයින් කරලා ඒව කරන සියලුම කරේ අනුරසේන නායක.
ඒ වගේ තත්ත්වයක් එදා තිබුණේ. ඒ හින්දා තමයි අපි නැවත නැවත මතක් කරන්නේ මේ එවැනි දෙයක් නැවත දවසක ලංකාව ඇති නොවෙන්න, එවැනි පුද්ගලයෝ බලයට ගෙනේම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. ඒ වගේම විශේෂම තව කියන්න දෙයක් තියෙනවා. පොලිසියේ මාතලේ පොලිස් කොට්ටාසේ බාරව ඉන්නවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ. මම දන්නේ ඔහුට මානසික ලෙඩක් තියෙනවද කියලා මගෙත් එක්ක කතා කරා කාන්තා පොලිස් නිලධාරිනියන් කීප දෙනෙක්. මේ පුද්ගලයා උදේ 6යි කාලට බීට් එක දාන්න ඕනෙලු මාතලේ නගරේ. මොකද මාතලේ පොලිසියේ මම රාජකාරි කරපු කෙනෙක්. එතකොට 6යි කාලට මාතලේ මිනිස්සු මහනුවර කොළඹ වගේ පාර්ට් ඉන්නේ නැහැ. ඒ මිනිස්සු පාර්ට් ඉන්නේ 7යි කාලට ස්කූල් පීක්යි. පීක් අවස් කියලා කියන්නේ උදේ 7ත් 8මාරත් අතර තමයි වැඩිම පීක් අවස් ටයිම් එකක් තියෙන්නේ. උදේ 6යි කාලට මේ මිනිස්සයා මේ WPS ලා දාන්න. අඩුම තරමේ මේ මිනිස්සට මොලේ කන දක් හරි තියෙනවා නම් හිතන්න ඕනේ. යකෝ මේ මිනිස්සු අම්මලා ඉන්න. ගොඩක් වයසක ඒ ළඟපාත ඉන්න. කොහොම දෙන්නේ? රත්තොට ඒ පැතිවල බස් පටන් ගන්නව උදේ 6මාර 7ට විතර. උදේ 6යි කාලට කොහොමද මේ එන්නේ? අඩුම හිතන්න ඕනේ පොඩ්ඩක් හරි. මොකද මේ මිනිස්සයා මේ ලලිත් රෝහණ ගමගේ කියන්නේ. මම හිතන්නේ SSP නෙවෙයි මන්ද මානසික පුද්ගලෙක්. මන්ද බුද්ධිකෙක් වගේ. මේ වගේ ගොන් වැඩ කරන්න එපා. මොකද මේවා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට බලපාන්නේ. ඔය නිලැඳුම ඇඳගෙන SSP නිලැඳුමක් ඇඳගෙන ඕවා කරන්න එපා. මොකද ඕවා කරපුවාම ඕවා අපිට ප්‍රසිද්ධිය කියන්න වෙනවා. එතකොට ලැජ්ජාවටපත් වෙන්නේ මේ ලලිත් රෝහණ ගමගේ කියන පුද්ගලයා නෙමෙයි. පොලිස් දෙපාර්තමේන්තුවේ SSP මාතලේ කියන ඩිවිෂන් එක. ඒ SSP ගේ නම. එන්න මතක තියාගන්න ඕනේ මේ වගේ මේ ගොබ්බ වැඩ කරන්න මාතලේ කියන කොළඹ නෙමෙයි. මාතලේ කියන්නේ තරම පිටිසර ග්‍රාමීය පරිසරයක් තියෙන ගම්වල මිනිස්සු ඉන්න සමාජ්‍ය වශයෙන් ඉතාමත්ම කුඩා නගරයක්. එහෙනම් මේ නගරයට අවශ්‍ය සුදුසු ආකාරයෙන් අන්දක ට්‍රැෆික් යන්න විදිහක් නැහැ. මහා ලොකු ට්‍රැෆික් යන්නේ නැහැ. උඩ පාර තියෙනවා. ඊට පස්සේ මාතලේ පල්ලෙහා MC පාර තියෙනවා. අලු විහාර පාර තියෙනවා. ඒ වගේ ඕනතරම් නිලධාරි හිටියා. නිලධාරින් දානවා. පීක් අවස් වෙනවා. බිට් එක තියෙනවා. නමුත් උදේ 6 කාලේ WPS ලා මුළු සේරු ගේම ගෙනල්ලා දානවලු. මෙයා පුදුම තරහක් තියෙන අනේ සර් WPS ලත් එක කියලා. බැලින්න හොයලා බලනකොට මොකද කියලා මෙයා ගිහිල්ලා කාන්තාවගේ පස්සමිට ගන්න ගිහිල්ලා කම්බුල් පාරක් ගහලා WPC කෙනෙක්. දැන් WPC ලා සංහතියම එක්ක වෛරයිලු. ඒක තමුන් බාර ගන්න ඕනේ මේවා කරනකොට. මොකද බල්ලොත් එක නිදාගත්තොත් රෝහණ වාඩ නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක. ඒක මතක තියාගන්න ඕනේ. ඒ හින්දා මේවා අපිට කියන්න සිද්ධ කරන්න එපා. ඒ හින්දා ඔයාගේ ඒ චර්යාව වහාම වෙනස් කරගන්න. මොකද මේවට එහෙම නැති වුණොත් පහිතන වාට ඩිවිෂන් එකත් අහිමි වෙයි. මොකද ඔයා කියනවනේ දේශබන්දු තමයි මාව දැම්මේ බලාගමු කියලාලු WPS ලා ඩියුටි දාන්නේ. ඉතින් හිතාගන්න පුළුවන් මේ මන්ද මානසික රෝගී තත්ත්වයෙන් ඉන්න පෙළෙන මේ පුද්ගලයෝ පොලිසිය කොතෙන්ද ගෙනියන්නේ කියලා. විශේෂයෙන්ම රටේ ජනතාවට අපි ඒකයි කියන්නේ. මෙවැනි මන්ද මානසික පුද්ගලයන්ව ආණ්ඩු මාරුවකින් ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකකින් හැර වෙන කිසි දෙයක්කින් කරන්න බෑ. සිස්ටම් චේන්ජ් එක කියන එක ඔය ලංකාවට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔබේ ඉදිරි පරමාධිපත්‍ය පාවිච්චි කරන්න කියලා අපි තාවුණකමින් ඉල්ලනවා. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you. Thank you.